I tried it. කෑවෙනත්නම් මොකද දන්නවද වෙන්නේ? ශරීරය විසින් ශරීරය කනවා. And it is called intermittent fasting. Intermittent fasting. Intermittent fasting. For the uninitiated, intermittent fasting isn't a diet and it's not about what you eat. It's all about when you eat. මෙහෙම ඒක ස්පිරිචුවල් පැත්තට හරව ගන්නත් පුළුවන්. නමුත් දැන් වෙලා තියෙන්නේ දැන් බොඩියකට අවශ්‍ය කරන ප්‍රධාන දෙයක් තමයි ආහාරය කියන්නේ. එතකොට දැන් අපි වැඩ කරාම රැට නිදාගන්නේ. ඒ වගේ දැන් මේ ෆිසිකල් බොඩියකට ඒක නිකන් හරියට ෆාස්ටිං වගේ. හරි? ඒ වගේ මේ ගන්න ආහාරය යම් ප්‍රමාණයකට ටිකක් අඩු කරාම ශරීරයට එක පැත්තකින් ආපහු ශරීරය බැලන්ස් කරගන්න උදව් වෙනවා. ශරීරයේ ස්වභාවය තමයි දැන් ඔය ශරීරය නඩත්තින ආහාරෙන් සියලු සත්ත්ව ඒක නාමකින් සබ්බේ සත්ත්ව ආහාරක් පිටිකා කියන්නේ සියලු සත්ත්ව ආහාරෙන්. ඒකට ආහාර වර්ග හතරක් තියෙනවා. හරි? අපි දැන් ඔය කතා කරන්නේ කබලින්කාර ආහාර. ඒ කියන්නේ අපි හපලා කන ආහාර. හරි? අනිත් ආහාර වර්ග නෙමෙයි. එතකොට දැන් මේ ආහාර ශරීරයට ඕනේ. දැන් කෑවේ නැත්නම් මොකද දන්නවද වෙන්නේ? ශරීරය විසින් ශරීරය කනවා. ඕ ඒ කියන්නේ දැන් ඔයා කෑවේ නැතුව හිටියොත් ශරීරය විසින් ශරීරයේ ආහාරයට ගන්න. හරි? එතකොට ෆාස්ටිං කරන එකෙන් කරන්නේ ශරීරය විසින් ශරීරයට කන්න ඉඩ දෙන්න. එතකොට ශරීරයේ තිබෙන මේ සමහර වෙලාවට වැඩි මේදේ තියෙනවා නම්, වැඩි බර තියෙනවා නම්, අනවශ්‍ය දේ තියෙනවා නම් ඒක අඩු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අද වෙනකොට සමාජයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර දෙනවා ශරීරයට. ඔව්. තමත් එක්කම. ඒ ලාඩ බලන්නේ ඒක හොඟක් අයින තියෙන ප්‍රශ්නයක්. ඒ කොසල් රජතුමාත් ඔය වගේ කාලා ඈ ඕවේටින් වෙලා ඇවිල්ලා බුදුහාමුදුර ළඟ හති දදා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ උපදෙස් දුන්නා. මේක ටික ටික අඩු කරන්න කියලා. ඊට පස්සේ රජතුමා ඒක ටික ටික අඩු කරාම අන්තිමට එයාට මේකේ පහසුව දැනුණා. ඉතින් මේ අපට වෙලා දෙන ප්‍රශ්නයක් තමයි අපි මේ ඕවර් ඊටින්. ඒ කියන්නේ ඕනට වඩා ශරීරයට ආහාර දෙනවා. ඒකින්ද ශරීරයෙන් ගාක් අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා. හරි? ඒ කියන්නේ ලෙඩ රෝග ඇති වෙනවා. ෆාස්ටිං වලින් කරන එක දෙයක් තමයි ශරීරයේ මේ ශාරීරික අභ්‍යන්තරයේ තියෙන ඔක්කොම මේ ඕගන්ස් වලට යම් කිසි ප්‍රමාණයක් ඉඩක් දෙනවා ඒවටම මේන්ටේන් වෙන්නේ. එතකොට ඒකින් හුඟක් වෙලාවට දැන් මෙහෙමයි තින් එක එක හැමෝටම එකම විදිහට කරන්න බෑ. හරි? එක එක කෙනාගේ ශරීරවල ස්වභාවයන් වෙනස්. Taman දැනගන්න ඕනේ Taman හෙල්දිද නැද්ද කියන එක බලාගන්න එක Tamanට කරන්න පුළුවන් ක්‍රම කීපයක්. ස්වභාවිකවම හෙල්දිද නැද්ද කියන එක බලන්න පුළුවන් එක ක්‍රමයක් තමයි උදේ ඇහැරෙනවනේ. හරිද? නිදාගත්තට පස්සේ උදේ ඇහැරුණ ගමන්ම තමන්ගේ ශරීරයේ කිසිම වේදනාවක්, ප්‍රශ්නයක්, අමාරුවක්, අපහසුයක් නැත්තම් බොහෝ වෙලාවට එයාගේ ශරීරය හෙල්දි. හරි? උදේට නැගිට්ටාම ඒ පැත්තට හැරෙනවා නම්, මේ පැත්තට හැරෙනවා නම්, රිදෙනවා නම්, ඇඳින් බහින්න කැමැත්තක් නැත්තම් හරි? ඒ කියන්නේ එයාගේ සිස්ටම් එකේ කොයි හරි තැනක කම්මැලිකම එන්නත් දැන් අපි කියමුකෝ මෙහෙම දැන් කම්මැලිකම එන්නත් දැන් උදාහරණයක් විදියට දැන් ඔයා එනර්ජි ඩ්‍රින්ක් එකක් බිව්වොත් දැන් ඔයා බොන හින්දා මම ඒක උදාහරණයට ගන්න ඔයා එනර්ජි ඔයාගේ ශරීරේ හොඳට එනර්ජි එක තියෙනවනම් ඔයාට ඒ කම්මැලිකම නැහැ. හරි? ඒ කියන්නේ ඔයාගේ එනර්ජි වල දැන් උදාහරණයක් විදියට දැන් ඔයා එතකොට උදාහරණයක් විදියට නිදාගන්න ඉස්සෙල්ලා දවසක් හරි එක දවසක් කරලා බලන්න. කැල්සියම් මැග්නීසියම් පෙති දෙකක් බොන්න. හරි? කැල්සියම් එකයි මැග්නීසියම් එකයි පෙති දෙකක් බොනවා. බීලා නිදාගන්න. එතකොට ඔයා උදේ හැරෙනකොට ඔයා බලන්න ඔයාට තියෙනවද මේ කම්මැලි ගතිය තියෙනවද බලන්න. ඒ කියන්නේ බොඩි එක කියන්නේ කෙමිස්ට්‍රි. එතකොට ඒ කියන්නේ මොන හරි අන්බැලන්ස් එකක් තියෙනවා ශරීරේ. නැත්නම් ශරීරයේ ස්වභාවිකවම කම්මැලි නෑ. හරිද? මෙන්ටලි කම්මැලි එක ස්වභාවිකව මෙන්ටලි කම්මැලි නෑ. හරි? මෙන්ටලි කම්මැලි වෙන්නේ හරිද? මෙන්ටලි කම්මැලි වෙන්නේ එක්කෝ ආසාවන් වැඩි. බලාපොරොත්තු ඉෂ්ට වෙලා නෑ.
හරියට ජීවිත හරමුණු අරමුණු හරියට හදාගන්න බෑ. හරි ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක තමයි හිමීට අර පැති වලින් යන්නේ. හ්ම් හරිද වෝටර් ෆාස්ටින් කියන අපෝ ඔව් දැන් වෝටර් ෆාස්ටින් එකේදී තියෙනවනේ කේක විදිහට. එතකොට ඔව් දැන් මෙහෙමයි ෆාස්ටින් කිව්වහම ඉස්සෙල්ලාම දේ තමයි මතක තියාගන්න ඕනේ ශරීරයේ ස්වභාවිකව නිරෝගී කරගන්න ක්‍රම තියෙනවා. හරි එකක් තමයි ඇවිදිනේ. අනිත් එක එක්සර්සයිස් කරන එක. ඒ වගේ දේවල් කරන්න ඕනේ. ඊට අමතරව ෆාස්ටින් කරන එක ඒක ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. එකක් තමයි දැන් ශරීරයේ මේ ඔක්කොම ලෙඩ රෝග හටගන්න කාරණා තුනකින් ඉන්නේ වාතය පිත්ත සෙම කියලානේ ආයුර්වේදේ කියන්නේ. හරිද? එතකොට ওই වාතය පිත්ත සෙම කියන එක ඕක ලෝභ දේශ මොහොලට සම්බන්ධයි. හරි? එතකොට ශරීරයේ හුඟක්ම තියෙන ප්‍රශ්නේ තමයි මේ ශරීරයේ මහත් වෙන එක, බර වැඩි වෙන එක මේවා ඔක්කොම වෙන්නේ මේ ශරීරයේ සෙම ගතිය වැඩි වෙන. සෙම ගතිය තමයි ප්‍රශ්නේ තියෙනවා. කෙට්ටු වැඩක් තියෙනවා. හරි? මේ ඒ කියන්නේ දැන් හුඟක් වයසට යනකොට දැන් ওই ස්පිරිතාල වල වැඩ කරන අය දන්න ඇති. දැන් සමහර අය ඉන්නවා කියන්නේ සෙම කියන එක ශරීරයේ හැදෙනවා මැෂින් දාලා අදින්න ඕනේ සෙම. නැත්තම් මේවා ඔක්කොම හිර වෙනවා. ඒ කියන්නේ මේ සෙම කියන එක මේ බිල්ඩ් අප් වෙන්නේ ඒක එන්න ඒක ප්‍රධාන එන එක මාර්ගය තමයි මේ ලෝභකම කියන එක. ලෝභය. ලෝභය කියන එක නිකන් මේ හිතලා මේක කන්න ඕනේ කියන එක නෙමෙයි. මේ සියලු ස්නායු පද්ධතිය හැම තැනකම ආසාව කියන එක තියෙනවා. හරි? ලෝභය කියන එක තියෙනවා. එතකොට ඒක නිසා තමයි දැන් ඉමෝෂන්ස් වැඩි වෙනකොට අපිට මොනවා හරි කැවෙනවා. ඔව්. හරි? දුකටත් කනවා. ඔව්. සතුටටත් කනවා. ඈ කසාද බඳිනකොටත් කනවා. වැඩිමහලු වෙනකොටත් කනවා. මැරෙනකොටත් කනවා. නේ? ඔය වගේ හැම එකම කෑම කියන එක ප්‍රධාන දෙයක් කරගෙන තියෙනවා. හැබැයි ඒක මෙහෙම එකක් තියෙනවා. දැන් අපි තේරුම් ගන්න ඕනේ දැන් ඔය දුකට කනකොට ඒ කනකොට ඒ කෑම වර්ගවල ස්වභාවයන් තියෙනවානේ. දැන් එතකොට වට්ටක් කනවා. ඔව්. හරි? එතකොට කරවල කනවා. නේ? දැන් ඔය මලබත කියන එකට එහෙම දෙන්නේ. ඒ වගේ ඒවා දෙනවා. එතකොට ඒ වගේ වෙන එකක් තමයි අර මොකද කෙනෙක් මරුණා වගේ ඉමෝෂනලි එයාලා හුඟක් ඩ්‍රේන් වෙලා ඉන්නේ. හරි? දුකටපත් වෙලා ඉන්නේ. ඉමෝෂනලි හුඟක් වැය වෙලා ඉන්නේ. එනර්ජි එක අඩුයි. එතකොට දැන් වට්ටක්ක වගේ ඒවා කෑවහම අන්න අර ඉමෝෂනල් බැලන්ස් එක හදලා දෙනවා. ඔව් ඒකයි දැන් ඔව් ඒකයි දැන් ඒ කියන්නේ ඒ වගේ ආහාර ගත්තාම එයාලට ඉක්මනින් රිකවර් වෙන්න පුළුවන් ඉමෝෂනල්. ඔය හැම වෙලේම අපි මේ කෑම කියන එක ප්‍රධාන දෙයක් අපේ ජීවිතේට සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි ඒක පිටිපස්සේ පුද්ගලිකව අපි කල්පනා කරලා බැලුවොත් එහෙම අපේ ඒ කියන්නේ ආසාව කියන එක තමයි මේ කෑම කියන එක අල්ලගෙන යන්නේ. මේ ෆාස්ටිං කරනවා කියන එක පැත්තක් තමයි මෙන්න මේ හිතේ තියෙන ආසාව අඩු කර ඕනම කෙනෙක්ට නිරෝගී වෙන්න එක එක ක්‍රමවලින් බලපාන. ඉතින් ඕනම කෙනෙක්ට මේක කරන්න පුළුවන්. හරි මේක හැබැයි දැන් මෙහෙමයි දැන් ෆාස්ටිං කරනවා කිව්ව ගමන් සමහර අයට හිතට බයක් එනවා. හරි කරන්න බෑ කියලා හිතනවා. කම්මැලි. ඒ ඔක්කොම එන්නේ අර ආසාවේ ප්‍රතිඵල තමයි මේ ඔක්කොම. මේ අයිඩියාස් ඔක්කොම දෙන්නේ ආසාවෙන්. ඕක කරන්න එපා. ඕක කරන්න බෑ. ඒ වගේ ඔක්කොම දෙන්නේ ආසාව. මොකද ආසාව කියන එක මහා ප්‍රබල ශක්තියක්. ඒක එක එක ක්‍රමෝලින් එනවා අපිට. අන්න ඒකින්ද ඕ හැබැයි ෆාස්ටිං කියන එක ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. එතකොට ෆාස්ටිං වර්ග එක එක විදිහට තියෙනවා. හරි? ඒවෙන් එකක් තමයි වෝටර් ෆාස්ටිං කියන්නේ. හරි? ඒක බේසික් එක නෙවෙයි. දැන් බේසික් එක කියන්නේ මෙහෙමයි. බේසික් එක කියන්නේ 1 meal per day. ඒක තමයි අද ලෝකේ ඉතාම සාර්ථක හුඟක් අය භාවිතා කරන දේ. එක වේලයි කන්නේ. ඔව්. හරි? එක meal එකයි කන්නේ. අනිත් ඒවා නැහැ. වතුර බොනවා. හැබැයි පළතුරු වර්ගය මේව කනවනම් උදේ වරුවේ කන්නේ. ඊට පස්සේ අනිත් බීම වර්ගය මේව මොනවත් බොන්නේ නැහැ. වතුර බොනවා. ඊට අමතරව ඔය අනම් ඒ කියන්නේ අමතර ඔය nuts ජාතිය මේ මොනවත් ස්නැක් මොනවත් නැහැ. sugar නැහැ. One meal per day කියන එක තමයි දැනට ලෝකේ හොඳම ෆාස්ටිං එක විදිහට හුඟක් අය භාවිතා කරන්නේ. දැන් බලන්න අවුරුදු 2600 ඉඳලා බුදුරජාණන් වහන්සේ ඕක මහා ඒ කියන්නේ හාමුදුරුවන්ට නීතියක් විදිහට ඒ කියන්නේ නීතියක් කියන්නේ උපදේශයක් විදිහටම දුන්නා. හරි? ඒක ඇත්තටම දැන් පුද්ගලිකව දැන් මම දැන් ඒ සෑහෙන කාලයක් තිස්සේ
ඒ කියන්නේ මට එහෙම දවසට 3-4 වත් පාරක් කන්න බෑ. ඔව්. එහෙම කෑවහම අමාරු. ඔව්. හරි ඒක සමහරලාට මෙහෙමයි තින්. දැන් ඔය ප්‍රැක්ටිස් කරන ඒවා යෝගා ඊට පස්සේ මාෂල් ආර්ට් ඔය එහෙම කර එහෙම කරාමත් අර වැඩි එහෙම කන්න බෑ. නමුත් දැන් සාමාන්‍ය සමස්තයක් විදිහට මම දැන් අවුරුදු ගාණක් තිස්සේ මාසෙකට අනිවාර්යයෙන්ම දවස් 3ක් කන්නේ මම. සම්පූර්ණ වෙනස් වෙනවා. මෙන්ටලි වෙනස් වෙනවා, ශරීරයත් වෙනස් වෙනවා. ඒ කියන්නේ වෙනම ෆ්‍රීකවෙන්සි එකට යනවා. වතුර බොනවා. ෆාස්ටිං කරනකොට 3-day ෆාස්ටිං, 5-day ෆාස්ටිං වගේ කරනකොට ජූස් ජාති බොනවා නම් බොන්නේ බොහොම චුට්ටයි ඒකත් ඒ කියන්නේ නැචරල් දෙයක් නා. ඒක අප ගහකින් ගෙඩියක් කරලා බොනවා නම් විතරයි වගේ. ඔය මේ කෑන් වල තියෙන ඒවා, බෝතල් වල තියෙන ඒවා බොන්නේ නැහැ. මොකද ඒ වගේ ඇඩඩ් සුගර් තියෙනවා. ඒවා තියෙනවා, ඒ කියන්නේ රසකාරක තියෙනවා, ඒ වගේ ප්‍රශ්න තියෙනවානේ. ඒකෙන් දා නමුත් දවස් 3ක් වතුර හොඳට නැති වතුර හොඳයි. අනිවාර්යෙන් මාසෙට දවස් 3ක් ඉන්නවම. ඔව්. ඒක පුද්ගලිකව ඒක කරනවාම තමයි. හරි ඒක දැන් හඳුනන්නේ දැන්. වෝටර් පාස්ටිං කරනවා නම් මෙහෙමයි. ඒක බලන්න ඕනේ ඉස්සෙල්ලාම තමන් හොඳම දේ තමයි ඉස්සෙල්ලාම දවසකට කරන එක. ඔව්. one day. ඔව්. හරි. ඒ කියන්නේ ඒක තමන් හොඳ ඩිසිප්ලින් එකක් හදාගෙන ඉස්සෙල්ලා තමන්ට හැබැයි හොඳ අරමුණක් තියෙන්න ඕනේ. මේක තමන් කරන්නේ තමන්ටනේ. ඔව්. හරි. පාස්ටිං කරන එකක් නෙමෙයි ප්‍රශ්නේ. පාස්ටිං ඉන්න පුළුවන්. ලොකුම ප්‍රශ්නේ දෙන්නේ හොඳට මතක තියාගන්න. ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ පාස්ටිං ඉන්න එක නෙමෙයි. ඔව්. දැන් වාට නොකා ඉන්න පුළුවන්. ඔව්. නමුත් පාස්ටිං උඟා කාට දෙන ප්‍රොබ්ලම් මේ පාස්ටිං ඉවරුණාට පස්සේ වැඩියෙන් කරනවා. අන්න. ඒ පාස්ටිං එක දැන් මම පාස්ටිං ඉවරයි කියලා මොකද කරන්නේ? කන්න පටන් ගන්නවා. අන්න. ඒකින් වෙන්නේ මොකද? අරක දැන් ඇඟේ මොන ඒ කියන්නේ ඇඟ මොනවත් නැතුවනේ තියෙන්නේ. ඔව්. ඒකින්ද මේක ඕවර්ලෝඩ් කරාට පස්සේ අපෝ වේට් එක ඩබල් වෙනවා ටික දවසක් යනවා. ඒක පාස්ටිං හිටපු කෙනෙක් කන්නන කොහොමද ඒකට? ටික කන්න. ඒක ටික ඒක නේද? එහෙම වැඩි ඒක මෙහෙමයි පාස්ටිං එකේ ඉන්නකොට ශරීරයේ වෙන්නේ මෙහෙමයි. දැන් ශරීරයේ තිබෙන හුඟක් අනවශ්‍ය දේ අයින් වෙනවා. හරි ශරීරයට අවශ්‍ය නැති දේ හුඟක් අයින් වෙනවා. ඊළඟට දැන් ඔය හුඟක් ඔය කැන්සර් සෙල්ස් ඒ වගේ ඒවා හැදෙනවා නම් විශේෂයෙන් ඔය 3D පාස්ටිං වගේ ඉන්නවා නම් ඒක හොඳයි කියනවා. ඔය කැන්සර් සෙල් ඒවා මේ ඔක්කොම ඔව් මොකද අර ශරීරයේ විසින් ඒවා ආහාරයට ගන්නවා. ඔව් හරි ඊට පස්සේ අනවශ්‍ය මේදය ඒක ශරීරයේ විසින් අයින් කරනවා. ඒ වගේ ශරීරයේ විසින් ශරීරයට අනවශ්‍ය දේවල් ඔක්කොම අයින් කරගන්නවා. හරි එතකොට ඔන්න එකක් තමයි පහසුව දැනෙනවා. අනිත් එක තමයි මානසික සම්පූර්ණ වෙනස් තැනකට යනවා. හරි ඒ කියන්නේ නිකන් අමුතු කරන්ට් එකකට සෙට් වෙනවා. ඔය යෝගා වල එහෙම කියනවා කේවල්ලි කියලා තියෙනවා. ඒ කියන්නේ සමස්ත ශරීරෙම එකක් විදිහට දැනෙන්න පටන් ගන්නවා. හරි දැන් ඔය දවස් තුන ඉන්නකොට කරන්ට් එක වගේ මේක ඔක්කොම මේ ගිහිල්ලා නිකන් මේ මුළු ඇඟම කරන්ට් එකට සෙට් වෙනවා වගේ නිකන් අමුතු ෆීලිං එකක් එනවා. හරි එතකොට ඒක නිකන් හරි ඒ කියන්නේ තමන්ට නිකන් හරි ඒක සාහනයක් වගේ. ඒක දැන් භාවනාව කරන කෙනාට අන්න ඒක භාවනා පැත්තට හදා ගන්න පුළුවන්. හරි එතකොට දැන් භාවනා කරනකොට වැඩි වෙලාවක් එක දිගට භාවනා කරගෙන යන්න පුළුවන්. දිගට පැයක් එකමාරක් දෙකක් වගේ පැය තුනක් විතර ඉන්න පුළුවන් එක දිගට භාවනාව. ඔව්. හරි. මොකද මේ ශාරීරියේ බර අඩු වෙනවා. ඔව්. හරි ශාරීරියේ සැහැල් වෙනවා. ඔව්. දැන් මේ ශාරීරියේ හුඟක් අයට අපහසු. ජොබ් එකක් කරන ගමන් ජිම් එකට යන ගමන් ඔක්කොම කරන ගමන් පොඩ් පාස්ටිං කරන්න පුළුවන්ද? පුළුවන්. ඔය කවුරු කරන්නේ? හරිද? ඒක මම කියලා දෙන්න. ඔව්. හරි. දැන් ඉස්සෙල්ලා මෙහෙමයි. මේ අපි දැන් මේ ඉන්න තැනට වඩා හොඳ තැනකට මේ ශරීරය ගෙනියන්න. ඔව්. ඒකට කැමැත්ත තියෙනවා. ඔව්. හරි. එතකොට දැන් හුඟක් අයට තියෙන ප්‍රශ්න ශරීරයේ තිබුණාට ඔය හුඟක් අයගේ ශරීරයේ අපහසු. ඔව්. හරි දැන් බලන්නකො ශරීරයේ අපහසු නම් එයා කොහොමද? ඒ කියන්නේ දවස් දෙකක් නෙමෙයිනේ.
24 පෑයම ඉන්න ඕනේ. ඊට පස්සේ මෙයා සමාජයට යන්න ඕනේ, පාටි වලට යන්න ඕනේ, යාළුවොත් එක්ක ඉන්න ඕනේ, ගමන් බිමන් යන්න ඕනේ, බස් එකක වාඩි වෙන්න ඕනේ, කෝච්චිය යන්න ඕනේ, ප්ලේන් ෆ්ලයිට් එකේ යන්න ඕනේ නේ. තුනින් සමා මේ ශරීරය අමාරු නා, එයාට සමාජයේ ඉස්සරහට යනකොට හරි අමාරුයි යාට. හරි. ඒ වගේ මේ ඒ අපහසුකම කියන එක උඟාක් නැති කර ගන්න පුළුවන් මෙන්න මේ ෆාස්ටිං එක හරියට කරනවා. හරි. ස්වභාවික, ඒ කියන්නේ ශරීරයට මොනවත් අනවශ්‍ය දේවල් ගන්නේ නැතුව. හරි. එතකොට දැන් ඔයා ඇව් එකට ෆාස්ටිං කරනකොට ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි දැන් දවසකට ෆාස්ටිං කරනවා නම් ඒක ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. දවසක් ෆාස්ටිං කරනවා. නොකයින්. වෝට ෆාස්ටිං කරනකොට මෙහෙම වෝස්ට් ෆාස්ටිං කරන්න ක්‍රමයක් තියෙනවා. හරිද? ඒකට ඉස්සෙල්ලා සාමාන්‍යයෙන් ෆාස්ටිං එක කියලා ඉන්නම්කෝ. හරි? සාමාන්‍යයෙන් උදේ ඉඳලා තමන් වෙලාවක් හදාගත්තාම උදේ ඉඳලා පහුවදා උදේ වෙනකන් කන්නේ නැතුව ඉන්න. හැබැයි ප්‍රධාන දේ තමයි සමහර අයට මේ කන්නේ නැතුව ඉඳ ගත්තාම ක්‍රේවිං එක සුගර් වලට වැඩි වෙනවා, පැණි රස වලට ආසාව. එතකොට ඉතින් ඒක කන්නම හොඳ නැහැ. හරිද? පැණි, ඒ කියන්නේ සුගර් අයින් කරන්න ඕනේ. හරි. ඊට පස්සේ සමහර අය කරන එකක් තමයි ෆාස්ටිං කරන්න ඉස්සෙල්ලා දැන් මං හෙට ෆාස්ටිං කියලා අද ගොඩක් කනවා. ඒකත් හොඳ. ඒක අවශ්‍ය නැහැ. එහෙම ගොඩක් ඇව්වා කියලා ඒක ගොඩක් වෙලා ඉන්න බෑ. හරි? එහෙම ඉන්න බෑ. ඒකිනු තමන් කන ප්‍රමාණයට කාලා හොඳම දේ තමයි ප්ලෑන් නොකර එකපාරට ෆාස්ටිං කරන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඉන්න ගමන් ඒක ඉතින් සමහර අයට කරන්න බෑ. සමහර අයට පුළුවන්. දැන් ඉන්න ගමන් මං තනින් ඉන්නේ. දැන් මං අද හිතා ගන්න අද ඉඳලා කන්නේ. හරි? ආ කියලා හිතාගත්තා. ආයේ මේ ඒක නැතුව මං ඊයේ ප්ලෑන් කරන්න ආ හෙට ඉඳලා මම ඉන්නවා කියලා. එහෙම නැහැ. හරි? ඒ වගේ ෆාස්ටිං ඉන්න පුළුවන්. ඊළඟට අනිත් එක තමයි කාටවත් කියන්න හොඳ නැහැ ෆාස්ටිං. ඒක කියන්න අවශ්‍ය නැහැ. ඒකේ මෙහෙම ඒක ස්පිරිචුවල් පැත්තක් තියෙනවා. හරිද? ඒක මොකද එක එක්කෙනා ඔපිනියන්ස් දෙන්න ගන්නවනේ. හරි? එතකොට හුඟක් කලාට අපිට වටා ඉන්නයි ඔපිනියන්ස් දෙන්නේ, එයාලගේ අදහස් නේ දෙන්නේ හුඟක් කලාට. එතකොට තමන්ලාට අපේ අදහස් වලට සමහර අය අපි කරන දේ අවබෝධ කරගන්න නැතෝ කෙලින්ම එයාලගේ ඔපිනියන් එකෙන් ඇටැක් කරනවා. හරි. එහෙම වුණාම අන්න අර සමහරලාට අපිට ක්ලියර් අයිඩියා එකක් නැත්තම් අපිට ඩවුට් එකක් එනවා. ඔව්. එතකොට සමහරලාට අතහැරලා දානවා. ඔව්. නාත්කලට සමාජයේ ඒකින්ද ඒ වගේ ස්පිරිචුවල් වැඩ කරනකොට වැඩිය සද්දබද්ද කරන්න හොඳ නැහැ. ඔව්. හරි. එතකොට ඉස්සෙල්ලාම කරන්න ඕනේ වෝට ෆාස්ටිං යන එකට ඉස්සෙල්ලා සාමාන්‍ය කෙනෙක් ෆාස්ටිං කරනවා නම් දවසක් කරන එක හොඳයි. හරි. ඊට පස්සේ දවසක් කරලා දවසක් සාමාන්‍ය ෆාස්ටිං කියන්නේ වෝට ෆාස්ටිං නෙමෙයිද? නෑ වෝට ෆාස්ටිං නේ නිකන්. හරි. වතුර වුණත් එහෙම ඕනටඩා එහෙම බොන්නේ නෑ. ඒක වතුර බොනවා කියලාවත් හිතන්නේ නෑ. රයිට් රයිට්. පුළුවන් තරම් මේ නොකනවී ඉන්න. හරි. දවසක් නොකනවී හිටිය කියලා මොනවත් වෙන්නේ නෑ. හරි. උදාහරණයක් විදිහට අඳුරේ හැගෙන නම් ඒක උදාහරණයක්. ඔව්. හරිද? මැරෙන්නේ නෑ. නමුත් බොඩි එක කියන්න ගන්න අනේ කන්න දැන් නම් මැරෙන්න යන්නේ. මම කරලා දිනවා. ඈ නමුත් එහෙම මැරෙන්නේ නෑ. මනුස්සෙක් ගේම වෙන්නේ නෑ. ඒකින්ද කරන්න පුළුවන්. හරි. ඊළඟට වන් ඩේ එකක් කරලා එයාට ඒක කරාට පස්සේ සතියේකට සැරයක් ඕනනම් පුළුවන් වන් ඩේ එකක් කරන්න. හරි. එහෙම කරගෙන ගිහිල්ලා ඊට පස්සේ ඒක ඕනනම් දවස් දෙකකට යන්න පුළුවන්. එයාට ටික ටික පුරුදු වෙනකොට දවස් තුනකට යන්න පුළුවන්. හරි. දවස් තුනක් කැම නොකා ඉන්නවා කියන එක කරන්න පුළුවන්. එහෙම මොනවත් වෙන්නේ නැහැ. ඔව්. එතකොට දැන් වැඩ කරන කෙනෙක් නම් විශේෂයෙන්ම නිදි මරණ අයද. ඔව්. හරි. නිදි මරණ අයට ෆාස්ටිං කරන්න ගියාම ටිකක් අමාරුයි. ඔව්. නයිට් වැඩ කරන අය ඉන්නවා. හරි. එයාලට ටිකක් අමාරුයි. හරි. එතකොට ඒක බලන්න ඕනේ යා කොහොමද කරන්න කියලා බලලා සරි, ඒ කියන්නේ ගොඩාක් ආහාර ගන්නෙ නැතුව ආහාර පොඩ්ඩක් ගන්න පුරුදු වෙන්න. ඔව්. ඉස්සෙල්ලාම. ඊළඟට සාමාන්‍යයෙන් ප්‍රෙග්නන්ට් ඉන්නවනම් ෆාස්ටිං කරන්නේ නැහැ. ඔව් ළමයි ඉන්නවා. ඔව් හරි. ප්‍රෙග්නන්ට් ඉන්නවනම් ළමයි. ඊට පස්සේ සමහර අය ඉන්නවා බෙහෙත් ජාති කනවා. ඔව්. හරි. මේක කියන්න බෑ. අපි මේවා මේ හෙල්ත් වයිස් කාටවත් මේවා ෆලෝ කරන්න බෑ. අපි එහෙම වෛද්‍යවරු නෙවෙයිනේ. ඔව්. නිකන් අපි මේ ඉන්ෆර්මේෂන් මෙවනේ. ඔව්. ඒකින්ද කෙනෙක්ගේ ඒ කියන්නේ
හෙල්ත් එක සම්බන්ධයෙන් අපට වගකීමක් ගන්න බෑනේ. ඉතින් ඒක ඉන්න බෙහෙත් ಜಾති බොනවනම් දැන් සමහර අය ඉන්නවා රාත්‍රී කෑමට පෙර බෙහෙත් බොන්න ඕන. රාත්‍රී කෑමට පසු බෙහෙත් බොන්න ඕන. හරි? ඒවා තියෙනවා. ඒකට ඉතින් ඒක ඒ කෑම මොකද ඒ බෙහෙතට අවශ්‍යයි. ඔව්. ඉතින් යාලා පාස්ටිං කරත් එහෙම හරි නෑනේ. ඔව්. ඒ වගේ එහෙම තියෙනවා. ඉතින් ඒ වගේ අය ඉන්නවා. ඊට පස්සේ සමහර අය ඉන්නවා ඔපරේෂන් කරන්න ඉන්න ඉන්නවනම්. ඊට පස්සේ ඔපරේෂන් කරපු අය ඉන්නවනම් ඒ වගේ සමහර ඒවා එහෙම තියෙන ප්‍රශ්න තියෙන අය ඉන්නවා. ඊළඟට සමහර අය ඉන්නවා දුර ඩ්‍රයිවිං කරන්න යනවනම්. ඔව්. හරි? ඒ වගේ වෙනවා නම් ෆාස්ටිං කරන්නේ නැහැ. ඒ වගේ වෙනවා හොඳට ඒ කියන්නේ ප්‍රමාණයට කාලා බීලා හොඳට නිදාගෙන එහෙම ඉන්න ඕන. මොකද නැත්තම් පවුලාට කොහේ හරි නිදිමත හැදේ. ඒ වගේ එහෙම තියෙනවා. ඉතින් ඒකින්ද මේ ෆාස්ටිං කරනවා නම් වැඩි කලබල නැති බිසි නැති එහෙම පරිසරයක ඉන්න පුළුවන් නම් ඒක සේෆ්. ඔව්. හරි? මොකද එක එක්කෙනාගේ බොඩි එක 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 විදියට රියැක්ට් කරන්නේ. ඔව්. එහෙම කරලා නැත්තම් මුලින් කරනවා. ඔව්. එහෙම හදාගෙන කොහම වුණත් ටික ටික හරි ඕනම කෙනෙක්ට 1 meal per day කියන එක බෙස්ම හෙල්දි හොඳම දෙයක්. 1 meal per day කියන උදාහරණයක් කියලා අදෝරියාට මම කියවත් ආයකන්න හිට උදෑයටද? ඔව්. ඒවයි කක්. ඔව් ඒ වගේ නක්. කොයි වෙලාවෙ වුණත් කමන්නේ තමන්ට බඩගිනි වෙලාවට කෑවා. හැබැයි ඊට පස්සේ බොහෝ වෙලාවට ඒක කියන්නේ ඒ කියන්නේ පැය 16කට පස්සේ කන්න කියලා කියනවා. හරි. එතන වෝටර් ෆාස්ටිං සම්පූර්ණ කතාව කියන්නේ. ඔව් දැන් වෝටර් ෆාස්ටිං එක සම්පූර්ණ වෙනස් එකක්. ඔව්. හරි. වෝටර් ෆාස්ටිං එක එක දවසක් කරන්න පුළුවන්. ඔව්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් දවස් දෙකකට දවස් තුනකට යන්න පුළුවන්. ඔව්. හරිද? වෝටර් ෆාස්ටිං දවස් පහ කරන අය තියෙනවා. ඔව්. හ්ම්. වෝටර් ෆාස්ටිං එක කරනකොට ඉස්සෙල්ලාම තමයි හොඳ වතුර జాතියක් හොයාගන්න. ඔව්. හරි. හැම වතුරකම බොන්න ඇමරිකාන බ්‍රෑන්ඩ් එකක් මොකක්ද හරි pH වගේ pH ලෙවල් එක හොඳ හරි ඇල්කලයින් වගේ වතුරකක් හොයාගන්න හ්ම් ඔව් ඒකයි ඊට පස්සේ ඉස්සෙල්ලාම එක තමයි දැන් වෝටර් ෆාස්ටිං කරනකොටත් අනිවාර්යයෙන්ම වෙන මොන මොනවත් වතුර જાති නැ වතුර ඒ කියන්නේ අල් වතුර විතරයි ඔව් හරි සුගර් නැ ටී නැ කෝපි නැ මොනවත් නැ ඔව් අල් වතුර විතරයි ඒක කරනකොට මෙහෙම ඉස්සෙල්ලාම උදේ නැගිට ගමන් හොඳට බඩ පිරෙන්න වතුර බොන්න ඕන. ඔව්. ඒකෙන් තමයි පටන් ගන්න. ඕකේ. හරි. ඒ කියන්නේ සමහර අයට නිකන් මේ අර නිකන් ඩීසි කලන්තේ දාන්න මගේ සමහරලාට එනවා. ඒ කියන්නේ වතුර බඩ පිරෙන්න බිව්වහම. ඔව්. හරි. ඒක විනාඩියකින් දෙකකින් නැතිලා යනවා. සමහරලාට මත් වෙනවා වගේ වෙනවා. ඔව්. ඒ කියන්නේ හොඳට ෆස්ට් එක බොන්න ඕනේ. ඔව්. ඒක බිව්වට පස්සේ අර එකම දේ තමයි වෝටර් ෆාස්ටිං කරනකොට සමහර ලාට ඉතින් නිතර මුත්‍රා කරන්න වෙනවා. ඔව්. එතකොට ඉතින් ඒකට සමහර වෙලාවට ගමම් බිමන් යනවා නම් ඒව මෙහෙ කරනවා නම් ඒක කරන්න බෑනේ. ඔව්. ඒක ඉතින් gedara indala කරන්න. හ්ම්. උදේ පාන්දර පටන් ගන්නකොට ඉස්සෙල්ලා හොඳට බඩ පිරෙන්න වතුර බොන්න. ඊට පස්සේ වතුර බොනකොට ඒකේ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ තමයි ඊටාම වැදගත් වෙන්නේ. ඔව්. දැන් ඔන්න වෝටර් ෆාස්ටිං කරන්න ගත්තාම වතුර විතරයිනේ බොන්නේ. ඔව්. දැන් හැම වෙලාවෙම වතුර බෝතලෙම පේනවා. ඔව් ඒ. හරි. දැන් හුඟක් අය කරන වැරදි දෙයක් තමයි මේ වෝටර් ෆාස්ටිං කියලා හැම වෙලෙම වතුර බොනවා. ඒක බෑ නේ. ඒක ගොඩක් බොනවා. එහෙම නෑ. වතුර පුළුවන් තරම් නොබීම ඉන්නවා. නොබීම ඉඳලා ඒක පුළුවන් තරම් එජ් එකටම අරගෙන යනවා. කාලය හරි අරන් ගිහිල්ලා ඊට පස්සේ එකපාර ගොඩක් බොන්නේ නැහැ. දැන් අපි කරන වැරද්දක් තමයි වතුර තිබා වෙනාම වතුර ගොඩක් බොනො. ඔව්. නෑ එහෙම නෑ. දැන් මේ ෆාස්ටිං එකට මම කියන්නේ වතුර බොන්නේ ටිකයි. ඒ කියන්නේ තිබහ අඩු වෙන ප්‍රමාණයට විතරයි. එහෙම නැත්නම් බඩ පිරෙන්න වතුර බොන්නේ නැහැ. හරි? ආ වතුර ටිකක් බොනො. එතකොට පිපාසය අයින් වෙනවා. ඕම චුට්ටක් යනකොට මෙන්න බොඩි එකට වෙන දෙයක් තමයි අර ඉස්සෙල්ලාට වඩා තව ටිකක් ඉන්න පුළුවන් වෙනවා මේ බඩගිනි වුණාට පිපාසය ආවට දැන් ඉස්සෙල්ලාම පාරේ අපි කියමුකෝ වතුර බොන්න හිතුණා විනාඩි 5යි ඉන්න පුළුවන් වෙන්නේ වතුර කොහොම හරි බොන්න ඕන නැත්තම් මේ හිතෙනවා දිව ගිලෙයි දැන් නම් මැරිලා වැටෙයි එහෙම හිතෙනවා එහෙම වෙන්නේ නැහැ හරිද නමුත් මේ ඔක්කොම මේ අර ඒ කියන්නේ වමාරනවා කියන්නේ මේ ඔක්කොම ශරීරයේ තියෙන ඔය
ඒ කියන්නේ mental formations මේක ඔය ශරීරේ මුල් බැහැගෙන තියෙන මේ සිතුවිලි. ඔව් හරි මේවා එන්න පටන් ගන්නවා. මම මෙරිලා වැටි දැන් මොකක් වෙයිද දන්නේ නැහැ. ඔහොමම කීකිය හිතෙනවානේ. හරි? එතකොට ඒකින්ද තමයි මේ ගොඩක් බොන්නේ. උදේ පාන්දර පටන් ගන්න එක තමයි හොඳට බඩ පිරෙන්න බොන්නේ. ඊට පස්සේ කරන්නේ ටිකයි බොන්නේ. ඒකත් බැරිම තැන තමයි ටිකක් බොන්නේ. හරි? ඒක ටිකක් බීලා ඉන්නකොට ඔන්න ශරීරයේ ටික ටික මේ පිපාසය අල්ලගෙන ඉන්න පුළුවන් වෙනවා. හරි? ඒතොර වතුර වුණත් මේ එහෙම බොන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වුණොත් වතුර ටිකක් බොනවා. උදේ පටන් ගන්න හොඳට වතුර බොන්න. එතකොට දැන් දවල්ට කෑම කන වෙලාව තියෙනවනේ කියන අපි කියන දවල් වෙලාව කියන. දවල් 12 මාර 1 වගේ වෙනකොට ආපහු හොඳට වතුර එකක් බොනවා. ඔව්. හරි? අර උදේ වතුර එක බිව්වහම ඇඟ ක්‍රියාක් කරන විදියයි දවල්ට හොඳට පිරෙන වතුර එකක් බිව්වහම ඇඟ රියැක්ට් කරන විදියයි වෙනස්. හරි? ඊට පස්සේ ආය 4 වගේ වෙනකොට හොඳට වතුර එකක් පිරෙන්න බොනවා. ඒ අතර හැබැයි ටික තමයි බොන්නේ. ඔව්. එහෙම නැතු මේ වෝටර් පාස්ටින් කියලා වතුරම මේ බවුසරේ වගේ පුරවන්නේ නැහැ. හරි. ඔය වතුර කාලේ ජිම් එකේ යන්න පුළුවන්. එනර්ජි එකකට. ඔව්. එනර්ජි දින මෙහෙමයි. දැන් පාස්ටින් කරලා හරිද? ඒ කියන්නේ හෙවි වර්ක් අවුට් කරනවා නම් සම්පූර්ණ වේට් එක ලූස් වෙනවා. ආ. හරිද? දැන් සාමාන්‍ය මට උදාහරණයක් කියන්න. දැන් බඩගින්න කියලා ජිම් එකේ කියලා කරද්දි අනකල් හදිස්සි ඊට පස්සේ නෑ ඔය ඔක්කොම හිතනේ මෙන්ටල් නේ හරි ඔය ඔක්කොම හිත ඒකයි මේක දෙනවා ඒකයි Tamanට ස්ට්‍රක්චර් මෙන්ටල් ස්ට්‍රක්චර් එකක් තියෙනවා ආ ඩිසිප්ලින් එකක් තියෙනවා ඒකයි Tamanට ගෝල් එකක් අවශ්‍ය කරන්නේ ඒකනේ ඔව් තේරුණාද ඒ අපි ඕන කෙනෙක්ට එහෙම තමයි ඒ ගෝල් එක හරියට හැදුනට පස්සේ ඌව ප්‍රශ්නයක් නෑ ඔව් මේ ඒ ඉතින් මේක හින්දා දැන් ෆාස්ටින් කරලා වර්ක් අවුට් කරොත් හරි වේට් එකත් අඩු වෙනවා ඒ කියන්නේ ටික ඒ කියන්නේ ගොඩක් කරන්න බෑ එහෙම හරි හැබැයි ෆාස්ටින් කරලා ජිම් එකට ගිහිල්ලා නිකන් සාමාන්‍ය පොඩ්ඩක් වෝම් අප් කරලා එහෙම පොඩි වර්ක් අවුට් එකක් කරා කියලා එහෙම නෑ ඒකෙන් හැබැයි අර ඇඟට හොඳයි ඔව් හරි එහෙම එකක් තියෙනවා ඒ අරෙන්ද හැබැයි වෙහෙවි කරන්නේ නෑ ෆාස්ටින් කරන්නේ නෑ හෙවි කරන්නේ නෑ ඒකෙන්ද ඕඩපාචින් කතා ඉවර කරලා දැන් හවස් 4 ඊට පස්සේ හවස 4 තියෙනවනේ. ඔව්. 4 ඉඳලා වතුර බොන එක අඩු කරනවා. ආ. හරි? වතුර බොන එක අඩු කරනවා. හැබැයි පළවෙනියෙන්ම කරනකොට ඉස්සෙල්ලාම කරන අයද වතුර ටිකක් බොන්න වෙනවා. හැබැයි 4න් පස්සේ වගේ වතුරත් එහෙම එච්චරම බොන්නේ නැහැ. ඔව්. එහෙම නැතුව පුළුවන් තරම් ඉන්නවා. ඒ අතරේ ඔන්න වෙන්න පටන් ගන්න මොනවාද? කොහොම ඉන්නකොට සමහර වෙලාවට ශරීරය ඇතුලේ එක එක ඕගන්ස් පොඩ්ඩ රියැක්ට් කරන්න පටන් ගන්නවා. හරි? සමහර වෙලාවට ඔන්න කොන්ද රිදෙන එක එනවා සමහර අයගේ. හරිද? සමහර අයගේ කලවා රිදෙන එක එනවා. හරි? ඊට පස්සේ සමහර අයගේ මේ උරහිසෝ ඔව එහෙම ඉත සමහර අයට ඔළුව කැක්කුම එනවා. ඔය වගේ තියෙනවා සමහර අය. හරි? ඒක වෙන්නේ මොකද මේ ශරීරයේ විසින් දැන් ඔක්කොම අර සිස්ටම් එක මේනම් ශරීරයේ තෝරන දැන් මේක එයා විසින්ම ක්ලීන් කරගන්න බලන්න. ඒ කියන්නේ ගුඩ් නිවුස් එකක් පේන්නේ අකිනේ. ඔව් ඔව් ඔව්. හරි. රයිට්. එහෙම නැතුණා කියන ප්‍රශ්නයක් නෑ. නමුත් එහෙම ආවා කියලා ඒකට ඒක හින්දා අරක නවත්තන්න අවශ්‍ය නෑ. එහෙම ආවගෙන හොඳයි කියන්නේ. ඔව්. ඒ කියන්නේ ශාරීරික බැලන්ස් වෙන්න යන්නේ. ආ රයිට් රයිට්. හරි. බැලන්ස් වෙන්න යන්නේ. ඉතින් ඒක හින්දා සමහරලාට හිතනවා කිසි දෙයක් කරගන්න බැරුව නිකන් අර නිකන් කරකවල ඇතෑරියා වගේ. කැරකිල්ල හැදෙනවා වගේ ඒ වගේ නිකන් හිතේ කියලා මනසට එනවා එක එක ඒවා. ඔව්. ඒවා විතර ගණන් ගන්න අවශ්‍ය නැහැ. ඔක්කොම ඔළුවට එන්නේ අර ශරීරය ඇතුලේ තියෙන ඒවා දැන් මේ වමාරනවා. හරි? ඉතින් සාමාන්‍ය විදිහට වැඩ කරගෙන ඉන්න එක තමයි තියෙන්නේ. ඒ අතරේ ඉතින් භාවනා කරන්න පුළුවන් නම් ඒක හොඳයි. ඊට පස්සේ පොඩ්ඩක් ටිකක් ඇවිදින්න පුළුවන් නම් ඒක හොඳයි. එකම දේ තමන් මේවා කරනවා කියලා අනිත් අය මේව වැඩි අමුතු අංගවල අනිත් අයට කියලා එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඔව්. හරියට ප්‍රශ්නෙට තමයි. ඔව්. මම ඔය මේ ඉන්දියානු යෝගිකෙනෙක් වීඩියෝ බලලා ඔයා කියනවා
පාස්ටින් කරන වෙලේ මේක ස්පිරිටුවල් අරමුණක් එක්ක යනකොට ඒක හොඳයි කියලා. ඔව්. ඒක පොඩක් එක්ස්ප්ලේන් කරන්න පුළුවන් නෝට. ඔව් ස්පිරිටුවල් අරමුණක් කියන්නේ higher purpose එකකට යන්න හිතලා නම් කරන්නේ. ලයිෆ් ගෝල් එකක් වගේ එකක්ද? ලයිෆ් ගෝල් එකක් වගේම දැන් මෙහෙමයි. දැන් දැන් හොඳම උදාහරණයක් කියන්නම්කෝ. දැන් ওই වෙඩින් එකක් තියෙනකොට. ඔව්. පාටියක් තියෙනකොට. දැන් සමහර අය කන්නේ නැතුව ඉන්නවනේ දවසම. ඒකත් පාස්ටින් තමයි. හැබැයි ඒක කරන්නේ වැරදි අරමුණේ. ඒ කියන්නේ ලෝභකමින් තමයි ඒක කරන්නේ. වැඩියෙන් කන්නනේ. ඔව් නේ. හරි. දැන් අපි කියමු දැන් අපි උදාහරණ දෙන්න සමහර අය කියනවා මම එන උදේට කන්නේ නැතුව එන්නම් කියලා කියනවා. ඔව්. හරිද? ඒ කියන්නේ වැඩියෙන් කන්න තමයි ඒක කරන්නේ. ඔව්. මේක එහෙම නෙවෙයි. දැන් ඔයාගේ ස්පිරිචුවල් අරමුණ කියන්නේ දැන් මෙහෙමයි. දැන් මයින්ඩ් එක ක්ලියර් වෙච්චිසෙ මනස ක්ලියර් වෙනවා. හරිද? එතකොට දැන් අපි කියමුකෝ ඔයාට ඕනේ අධ්‍යාත්මිකව තමන්ගේ සිත දියුණු කරගන්න. ඔව්. හරි? නැත්නම් අපි මෙහෙම කියමුකෝ. ඔව්. උදාහරණයක්. මොකක් හරි සාර්ථක බිස්නස් එකක් පටන් ගන්න වගේක් වුණොත් ඒකත් ලෝභද? නෑ, ලෝභය කියන්නේ මෙහෙමයි. ලෝභය කියන එක මෙහෙමයි විස්තර කරන්න වෙන්නේ. දැන් අපි කාටත් ඩිසයර් කියන එක අරමුණු කියන එක තියෙනවනේ. හැබැයි ඒ අරමුණේ අවසාන ප්‍රතිඵලය වෙන්න ඕනේ තමන් මැදිහත් වෙලා අනිත් අයට ඒකෙන් යහපතක් වෙන්න ඕනේ. එතකොට ප්‍රශ්නයක් නැහැ. දැන් අපි කියමු බිස්නස් එකක් කරනවා කියලා. ඔව්. බිස්නස් එකක් කාරණා දෙකක් මත කරන්න පුළුවන්නේ. හරි. එකක් තමයි ඔයාට ඔයාව ફોකස් කරගෙන ඔයාට දියුණු වෙන්න ඔයාට බිස්නස් එකක් කරන්න පුළුවන්. ඔව්. හැබැයි ඒ වගේම තමයි ඔයාට බිස්නස් එකක් කරන්න පුළුවන් අනිත් අයට සර්වයක් කරන්න. ඔව්. නේ? දැන් අපි කියමු ඔයා සිල්ලර බඩු කඩයක් දානවා කියලා. ඔව්. එතකොට අපි හිතනවා ඔයා හිතනවා මිනිස්සුන්ට බඩු ඕනේ. එතකොට ඔයා මැදිහත් වෙලා මිනිස්සුන්ට හොඳ බඩු ලබා දෙනවා නම් ඒක මිනිසුන්ට කරන සේවයක්. ඒ වගේ තමන් කරන දේ අනිත් අයගේ යහපත වෙනුවෙන් ඕන විදිහකින් කැප කරන්න පුළුවන්. එතකොට දැන් මෙතනදී ස්පිරිචුවල් ගෝල් එක කියන්නේ තමන් වඩා හොඳ මිනිසෙක් වෙන්න ඕනේ කියන අරමුණ එතන තමන්ගේ තියෙන. දැන් අපි කියමුකෝ තමන්ගේ ලෝභය තියෙනවා නම් තමන් දන්නවා තමන්ගේ ආසාව වැඩි කියලා. හරිද? තමන්ට තරහ යනවා නම් තමන් දන්නවා තමන්ගේ දේශය වැඩි කියලා. ඒක තමන් දන්නවනේ. තමන් මෝඩයි නම් තමන්ට තේරෙනවා තමන් මෝඩයි කියලා. එතකොට තමන්ට හිතෙනවා නම් මට මේක නැති කරගන්න ඕනේ. හරි? අන්න ඒක ස්පිරිචුවල් අරමුණ. හරි. තමන්ගේ අධ්‍යාත්මික දියුණුව මූලික කරගන්නවා නම් ඒක ස්පිරිචුවල් අරමුණ. ඔව්. ඒකයි. එහෙනම් දැන් තමන් ගොඩක් කරනවා නම් ඒක නවත්තන්න ඕනේ කියලා තමයි කරන්න පුළුවන් නේ. ඔව්. ඔව්. ඒක තමයි පාච්ච සම්පූර්ණ කතා ඇත්තටම ඒක පාටි. ඒක දැන් මෙහෙමයි. දැන් එතකොට හවස 4න් පස්සේ වගේ වතුර බොන එක අඩු කරනවා. ඔව්. හරි? අඩු කරලා ආය පහුවදාට උදේ පාන්දර නැගිට ගමන් හොඳට බඩ පිරෙන්න උද වතුර එකක් බොනවා. හරි ඒ වෙනකොට දැන් මෙහෙම ශාරීරියේ මේ රියැක්ට් කරන්නේ ඊට පස්සේ දවසක් කරනවා නම් එහෙමයි දවස් දෙකකට යනවා නම් එහෙමයි දවස් තුනක් කරනවා නම් එහෙමයි. දවස් තුනෙන් පස්සේ දැන් මෙයා ෆාස්ටිං කරලා ඉවර වෙනවානේ. ඔව්. එතකොට ඉවර වුණාට පස්සේ කරන්න ඕන ඉස්සෙල්ලාම දේ තමයි එක්ක පළතුරු මොන හරි කන එක. හරි ඔය ගස් ලබු වගේ. ඔව්. හරි එහෙම පළතුරු කණේ පළතුරු ටිකක් කාලා ඊට පස්සේ එහෙම නැත්තම් කැඳ මොන හරි බොන්න පුළුවන් නම් කැඳ ටිකක් බීලා ඔව් හරිද නිකන් අර ඝන උගාක් ඝන ආහාර ගන්නෙ නැතුව නිකන් පොඩි සොෆ්ට් ආහාර අරගෙන එහෙම තමයි ටික 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 යන්න ඕනේ. ඒකත් හොඳට මතක තියාගන්න ඕනේ. ෆාස්ටිං කරන එක නෙවෙයි වැඩි. ෆාස්ටිං එක කරාට පස්සේ අපි ඇසෙන විදිය ඇසිරෙන විදිය කන බොන දැන් මම උදාහරණයක් කියන දැන් ඒ කියන්නේ සමහර අය ඉන්නවා ඒක අපි එක එක ආගම් කියන්න ඕනේ නෑනේ. හරිද? කණ එකම වැඩි ඊට පස්සේ. ආන්නේ ඒක. මම කියන්නේ ආගම් වන්න. මගේ යාළුවෙක් කියනවා. මම දැකලා තියෙනවා. හරිද? ඉතින් ඒ ඊට පස්සේ කරන්නේ කනවා කියන්නේ ඒක බලාගෙන ඉඳලා දුගෙන ගින් කන්නේ. කරන්න අවශ්‍ය නෑ. එළිවෙනතුරු කනවා කරලා. එහෙම කරන්න අවශ්‍ය නෑ. ඉතින් දැන් ප්‍රශ්නයක් ආපහු. දැන් මේ ෆාස්ටිං කියන එකයි බුද්ධ ආගමෙන් මෙච්චර හයිලයිට් කරලා මොකක් කියන කියලා නැත්තේ. නෑ 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 මේ ගොඩක් කියලා දෙනවනේ නෑ මෙහෙමයි බුදුදහමේ කියන එකම කාරණේ තමයි හරිද ප්‍රඥාවන්ත භාවය සිතේ සිත දියුණු කරගන්න එක තමයි බුදුදහමේ කියලා තියෙන්නේ හරි ඒකට ඔය ඔක්කොම ඇතුළත් හරිද නමුත් දැන් මෙහෙමයි බුදුදහමේ කෙනෙක්ගේ නිර්වාණගාමි මාර්ගයට යනවා කියන එක හරියට අරමුණක් ඒකනේ මූලික අරමුණ අපේ නිවන් දකින්නගෙන හරිද ඒ අරමුණ හරියට තේරුම් ගන්න කෙනාට මේවා නිකම්ම ඊට පස්සේ මේවා ඇත්තට ලොකු දේවල් නෙමෙයි. ඔව්. හරි. ශරීරේවත් ආහාරේවත් ඕවා ඇත්තට ලොකු දේවල් නෙමෙයි. ඔව්. ඕවා ඇත්තට වැදගත් දෙයක් නෙමෙයි මේ ආහාරය කියන එක බුදුදහමේ.
ඒක සාම ඒකනේ පිණ්ඩපාත එදා සමාජනත් පිණ්ඩපාතය ගිහිල්ලා මේ දවසට අවශ්‍ය ආහාර ටික ලබා ගත්තාම තමන්ට එක වේලක් හරියට තිබුණ එකැන තමන්ට වේලක් ලබාගන්න තිබුණ නම් ඊට පස්ස එතනින් හට ජීවිතය ඒකට ප්‍රශ්නම ඒකන පාත්තරය තියෙනවා ඕන දැනක ගියා ඒකට ආය දැම් බාන්න නිකං හිතන්න ඔය ගෙවල් වල කෑම කණය දන්න සාමාන්‍යයෙන් මං අර එක පොතක් කියවවා පොතේ තියෙනවා සාමාන්‍යයෙන් හොඳ මීල් එකක් හදන්න එක්කෙනෙක්ට පැය අටක කාලයක් යනවා කියනවා හරි ඇයි කන්නෙ මොනවද හිතන්න ඕනේ හරි නිකන් ඕක පානේ දැන් ඔයා කුක් කෙනෙක් ඔයා දන්නවනේ නේද දන්නවා ආ ඊට පස්සේ දැන් ඕක ගිහිල්ලා ඔය අවශ්‍ය බඩු තෝ ගන්නෙමෙ ඔව් මම යාළුවන්ට ගොන් කැම දෙනවා මට දවසක් එකන හිතන්න ප්ලෑන් කරන්න යනවා ආන්න ප්ලෑන් කරන්න ඊට පස්සේ ඕකට ගිහිල්ලා බඩු ගන්න ඕනේ ගේන්න ඕනේ ඒවා ඉතින් ඒ ඔක්කොම කරලා ආ එතකොට කොච්චර වෙලාවද ඔය ගැත්ත හරිනවා හරි ආ ඉතින් ඒකින්ද මේ ඕක ඇත්තට ලොකු ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ වෙලාවට ආවා පාත්‍රය ගත්තා ඔන්නේ ගියා මොන හරි ඒ කියන්නේ තමන්ට එක දවසකට එක වේලක් තිබුණා නම් ජීවිතේ මේ අධ්‍යාත්මික මාර්ගය යනවා කියන එකට ඒක ඒ හොඳටම ඇති හරි ඉතින් ඒකට සමාජයේ හුරු වෙලා තියෙනවා දැන් අපේ රටවල වගේ ලංකාව වගේ රටවල ආසියාතික රටවල පින්නපාති ගියාම පාත් ඒ කියන්නේ දෙන්න නැහැ මේ රටවල එහෙම පුරුද්දක් නැහැ හැබැයි මේ රටවල වුණත් එහෙම ඒ කියන්නේ ආහාරය කියන එකට එහෙම තමන්ට එහෙම එච්චර ලොකුවට බැඳිලා ඉන්න අවශ්‍ය නැහැ ඔව් ඒ කියන්නේ සාමාන්‍ය සුළු විදියකින් ඒක බැලන්ස් කරගන්න පුළුවන් ඒක තමන්ගේ පුද්ගලික ජීවිතේ ඉතින් තමන්ට තියෙන්න ඕනේ ඒකට අරමුණ අරක වැදගත්ම දේ තමයි පාස්ටිං එක ඉවර වෙනකොට වැඩිපුර කන්නේ නැතුව සීනි භාවිතය පුළුවන් තරම් අඩු කරලා හරි පැණි රස ಜಾති කන්නේ නැතුව ටික 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 ඒක මේන්ටේන් කරගෙන යන්න පුළුවන්කම තියෙනවා එතකොට දැන් දවසකට වෝටර් පාස්ටිං කරා නම් එයා අඩු ගානේ සතියක් විතරවත් ඒක බැලන්ස් කරගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ වැඩිපුර වතුර ටිකක් බීලා කෑම ප්‍රමාණය අඩු කරලා ඒ විදිහට. රයිට් රයිට්. සාමාන්‍ය මාත්‍රයක පාරක් කෑම කරා වැඩිද? ඔව්. එහෙම කරන්න පුළුවන්. මාත්‍ර තුනක්. නෑ මාසෙට එක මෙහෙමයි. දැන් මාසෙට එක දවසක් අනිවාර්යයෙන්ම හොඳටම සම්පූර්ණ ඒ කියන්නේ පැය 24ක් පාස්ටිං කරන්න පුළුවන් හොඳයි. වෝටර් පාස්ටිං මාත්‍ර තවත් තුනක්. නෑ එකක් හරි. වෝටර් පාස්ටිං කරන එක ඇත්තට ලොකු දෙයක් නෙමෙයි. ආ. ඒක හරියට පුරුදු වුණාට පස්සේ සතිය දවසක් කරන්න පුළුවන්. කරන ප්‍රමාණය සීමාවක් නැහැ ඕන දාන්න කරන්න පුළුවන්. කරන්න පුළුවන්. ඔව්. ඒක ඔලෙක් විතර ප්‍රධාන පාස්ටිං ලෝකේ තියෙන. නෑ නෑ පාස්ටිං වර්ග තියෙන. දැන් සමහර අය ඉන්නවා ඒ කියන්නේ එක එක පළතුරු වර්ග තියෙනවා. ඔව්. හරිද? හැම පළතුරක්ම නෙවෙයි. ඔව්. හරි එක එක පළතුරු වර්ග තියෙනවා. ඒ පළතුරු වලින් විතරක් පාස්ටිං නයින. ඔව්. සමහර අය ඉන්නවා එළවලු එළවලුත් ගත්තාම එළවලු වර්ග කීපයක් තියෙනවා. ඔව්. හරිද? දැන් හොඳම famous එක කියන්නේ බ්‍රොකොලි. බ්‍රොකොලි පාස්ටිං තියෙනවද? ඔව්. ඒක කොහොමද කරන්නේ? හරිද? බ්‍රොකොලි ස්පැරගස්. වව්. ඒක කොහොමද කරන්නේ? ඈ? ඒක කරන්නේ ඉතින් බ්‍රොකොලි තම්බලා තියාගෙන ඒකම කනවා. ඒකම කනවා. හරි. හොඳයිද කෑමට? මෙහෙමයි. කිසිම දෙයක් එහෙම හොඳයි කියලා ගන්න බෑ නරකයි කියලා අයින් කරන්නවත් බෑ. ඔව්. එක එක්කෙනාට ඕක වැඩ කරන විදිහ වෙනස්. ඔව්. හරි. එතකොට තමන් ගෑවුත් එක පාස්ටිං වෙන්නේ නැහැ. නෑ ඒ මෙහෙමයි දැන් පාස්ටිං කියන එක මෙහෙම කරන්නේ මේකනේ. දැන් සමහර දේවල් අයින් කරනවා අනිත් මොනවක් කරන්නේ නැහැ. ඒක මේකට විතරක් එයා සීමා කරනවා. ඕක නමකට කරලා බලන්න පුළුවන් ස්ටාර්ට් එක. නෑ කරලා බලන්න බෑ. දැන් සමහර අය ඉන්නවා බිත්තර විතරයි. ඔව්. හරි. දැන් එයා බිත්තර ඒ කියන්නේ බිත්තර එයා බොනවා එක්කෝ බිත්තර සම්බල කනවා බිත්තර විතරයි එයාගේ ඒ කියන්නේ මීල් එක වෙන මොනවත් නැහැ ඒකට පෙපර් ඒ අවශ්‍ය කරන ජාත් දාලා බිත්තර විතර සිම්පල් විදියට කන අය ඉන්නේ හරි ඒක දවස් දෙක තුනක් දැන් මාත් කීදී ආනන්ද ඉති එයා සමහරලාට තවත් ගානක් එහෙම කරනවා බැයි සමහර අය බලන්න ඕනේ ඒක කරලා බලන්න ඕනේ මේ ඇඟ කොහොමද රියැක්ට් කරන්නේ කියලා. මොකද සමහර අයට ඇඟ එක එක විදිහට රියැක්ට් කරනවා. ඉතින් එයාට ඒක සමහරලාවට අපි කියමුකෝ දැන් බිත්තර වගේ ඒවා සමහර අයට සෙම. ඔව්. හැදෙනවා. හරි ඒක ඉතින් මේක එයා කරන්න අවශ්‍ය නැහැ. ඔව්. ඒ වගේ
එකේ කයට ඇඟ පහසු වෙන්නේ කොහොමද කියලා බලලා එක කරන්න. සමහර අය ඉන්නවා දැන් සුප් වගේ ඒවෙන් විතරක් ඉන්නවා. කැඳ වගේ දේවල් වලින් විතරක් ඉන්නවා. සමහර අය ඉන්නවා ඕට් මිල්ක් විතරයි. ඒ වගේ ඉතින් ඒක බැලන්ස් කරගෙන ඉන්න ඉන්නවා. සමහර අය ඉන්නවා ඒ කියන්නේ ඒක බොහොම හොඳට කරන අය ඉන්නවා. දැන් මේමයි දැන් ඇඟක් කියන එක ඇමරිකාලා මාර්ජිත කරනවා. ඔව් ඔව්. ඇමරිකාවේ කෙල්ලකෝ. ඔව් ඔව්. කරුණාය සෑහෙන්න කරනවා. ඒ කියන්නේ ඒක මෙහෙම එයාලා ඒ කියන්නේ ඒක ස්පිරිටුවල් නැති වුණත් ඒක ෆිසිකල් වුණත් ඇඟ කියන එක බොහොම හොඳට බලා ගන්නවා. ඔව්. ඉතින් ඒක ඒක අත්‍යවශ්‍ය දෙයක්. මොකද බොඩි ඇන් මයින්ඩ් කියන එක මේ දෙක එකටනේ තියෙන්නේ. මයින්ඩ් එක තියෙන්නේ බොඩි එකේනේ. මයින්ඩ් එකනේ බොඩි එක. ඔව්. හරිද? නැත්තම් කොහොමද? මේක වල කියන්නේ මයින්ඩ් එක තියෙන බොඩි එක. ඉතින් බොඩි එක හොඳට පහසුවට ඒ කියන්නේ හෙල්දි තියෙනකොට මයින්ඩ් එකට ඒක හුඟක් මේ බලපානවා. හරි. ඉතින් ඒකින් නම් මේ බොඩි එක බලාගන්න එක මේ ඉතින් ඒකින්ද මේ විශේෂයෙන් තරුණයෝ ඉන්නවා මේ බොහොම බොහොම දර පරිස්සම් වෙනවා. ඒ කියන්නේ ඒ ඕනරටලා එහෙම කන්නේ බොන්නේ මොනවත් නැහැ. දැන් මේමයි විශේෂයෙන් මේ කාලේ වගේ අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ෆාස්ටිං කරන එක ඉතාම හොඳ දෙයක්. ඒක තමන්ගේ සෞඛ්‍ය සඳහා මොකද ඒකට හේතුව අපි හුඟක් ඒ කියන්නේ අනවශ්‍ය දේවල් වැඩිපුර ශරීරයට කාලා බීලා එන ඉතින් ෆාස්ටිං කරලා බලපුවහම තේරෙයි සමහරලාට මුලින් එක දවසක් දෙකක් නිින්ද යන්නේ කේවා මේවා ඉතින් අඩුයි. මොකද සමහර අයට පුරුද්ද තියෙනවනේ කාලා නිදා ගන්න එක. ඉතින් ඒකින්ද නමුත් මේක ටික ටික කරලා බැලුවොත් Tamanට තේරෙයි ටික දවසක් යනකොට ෆාස්ටිං කරලා ඒ Taman අත්දකින ලෝකය Tamanට තේරෙන දේ Tamanට ෆීල් වෙන එක මීට වඩා මේ අපි කාලා බීලා මේ ෆීල් වෙන දේට වඩා වෙනස් කියන එක තේරෙන්න පටන් ගන්න. ඉතින් කරලාම මේක බලන්න ඕන. හරි ආදරේනම් බුත්සරණයි අපිට. ඔව් හරි එහෙනම් බුත්සරණයි අය. මේයි දැන් ඔන්න තාපසෙක් හිටියා. හරි. ඔව්. ෆාස්ටිං කරගෙන හිටියා ගහක් යට. භාවනා කරගෙන. ගහක් උඩ හිටියා වඳුරේ. ඔව්. ඉතින් මේ වඳුරව බලාගෙන ඉන්නවා මොකද මේ තාපසයා කරන්න කියලා. ඔව්. ඊට පස්සේ කිව්වා මේ අදවසක් ඇවිල්ලා ඇහුවා මොකද ඔය කරන්නේ? කසිකෝ මේ භාවනා කරනවා. වඳුරකෝ මටත් කරන්න ඕනේ. හරි. ඊට පස්සේ තාපසයා කිව්වා කරන්න පුළුවන්. හැබැයි මේ නොකා ඉන්න ඕනේ ටික. අයියෝ මට පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ ඇත. මම විතරයි මේ අඹ ගහේ ඉන්නේ. අඹ ගහක හිටියේ. මම විතරයි මේ අඹ ගහේ ඉන්නේ. කවුරුත් නෑ. මට ඉතින් ඕක ප්‍රශ්නයක් නෑ කිව්වා. මට පුළුවන් නොකා ඉන්න කියලා. කසිකෝ එහෙනම් මේ එකවරුවක් නොකා ඉඳලා ඔයා එන්න ඊට පස්සේ මං ඉතුරු ටික කියලා දෙන්නම් කියලා. ඔව්. මොකද කරන්න ඕනේ නෑ ඔයා ඇස් දෙක පියාගෙන මොනවත් කරන්න බෑ ඇස් දෙක පියාගෙන නිකන් ඉන්න කියලා කිව්වා. ඊට පස්සේ දැන් ඔන්න වඳුර ගා උඩට ගිහිල්ලා ඇස් දෙක පියාගත්තා. පියාගෙන ටික වෙලාවක් යනකොට දැන් වඳුරට හිතෙනවා මම කෑවේ නැත්තම් මගේ ඇඟ දුර්වල වෙයි. ඔව්. හරි ඇඟ පණ නැති වෙයි. ඊට පස්සේ මාව ගහින් වැටේ. මට හදිසියෙවත් අඹ ගෙඩියක්වත් අල්ලගන්න බැරි වෙයි කියලා දැන් හිතෙනවා. ඔව්. එමේ ඉතුරුනට පස්සේ මොකද කරේ? ඒකෙන් ද මොකද කරන්න ඕනේ කියලා අඹ ගෙඩියක් අල්ලගෙන ඇස් දෙක පියාගෙන හිටියා. හරිද? දැන් අඹ ගෙඩිය අල්ලගෙන ඇස් දෙක පියාගෙන ඉන්නවා මෙහෙම. ඉන්නකොට ආයේ මනස කියනවා මේ බැරි වෙලාව දැන් අත පණ නැති වුණොත් එහෙම කන්න නැතු අත පණ නැති වුණොත් ඕක කඩලා ගන්න බෑ. ඒකින්ද කඩන්න හයිය ඕනේනේ. ඔව්. මගේ ඇඟේ හයිය නැති වෙයි කියලා මොකද කරේ අඹ ගෙඩිය කඩලා අතේ තියාගත්තා. අතේ තියාගෙන දැන් මේ ඉන්නකොට ආයතනවා මගේ අත පණ නැති වුණොත් දැන් මට මේක කටට දාගන්න බෑනේ. හරි? කටට දාගන්න බැරි වුණොත් එහෙම ඒත් මාව මැරිලා වැටේ කියලා මොකද කරේ කට ළඟට තියාගෙන හිටියා. දැන් කට ළඟ තියාගෙන දැන් ඔහොම ඉන්නකොට ආයේ මෙයා කල්පනා කරනවා දැන් මේක කට අරින්නේ බෑ කණ්ඩ සමහරලාට මේ ෆාස්ටිං ඉඳලා පණ නැති වෙලා කට අරගන්න බැරි වෙයි කියලා කට ඇරලා දැන් අඹ ගෙඩිය අල්ලගෙන කටින් අල්ලගෙන ඉන්නවා. එහෙම කල්පනා කරගෙන ඉඳලා මෙයා කල්පනා කරනවා දැන් මෙහෙම කටේ මෙහෙම තිබුණා මේක හපලා ගිලින්න දෙපේ
පාස්ටිං කරන්න කියලා සමහරලාට මගේ ශක්තිය නැතිලා මට මේක ගිලගන්න බැරි වෙයි කියලා අන්තිමේට අඹ ගෙඩිය කනවා. ඈ එහෙනම් ඩිසිප්ලින් එකක් තියෙනවා. ආන්න self discipline එකක් තියෙනවා. මේ මනසින් එන දේ නවත්තගෙන මේක අල්ලගෙන ඉන්න.